අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරික වශයෙන් දුෂ්කරයි කියලා කිව්වට මේ ඔක්කොම මිනිස්සු විදිහට ඉපදිලා මේ ලංකාවේ ජීවත් වෙනවා කියලා කියන්නේ මහ වාසනාවක්. දුෂ්කර කියන එක තියෙන්නේ නිරේ. නිරේ ඉපදිලා අවුරුදු කෝටි ගණන් නිරේ අවම ආයුෂ තියෙන අපායේ එක දවසක් මනුස්ස අවුරුදු ලක්ෂ 90යි. මනුස්ස අවුරුදු ලක්ෂ 90ක් සංජීව කියන අපායේ එක දවසයි. එතකොට ඊළඟ කාලසූත්‍ර කියලා තියෙන්නේ කාලසූත්‍ර කියන අපායේ එක දවසක් මනුස්ස අවුරුදු 3,60,00,000යි. ඒතර එක දවසක් තොර අවුරුදු ලක්ෂ 90ක් තියෙන අපායේ එක දවසක් වෙන අවුරුදු 500ක එක ඉන්න ඕන. කාලසූත්‍රයේ අවුරුදු 1000ක් එක දවසක් මනුස්ස අවුරුදු 3,60,00,000ක්. එච්චර කාලයක් පුරාවට ඇහැට ප්‍රියමනාප රූපයක් පේන්නේ නැහැ. කනට ප්‍රියමනාප ශබ්දයක් ඇහෙන්නේ නැහැ. නාසයට ප්‍රියමනාප ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ. දිවට ප්‍රියමනාප රසයක් දැනෙන්නේ නැහැ. ඇඟට ප්‍රියමනාප පහසක් දැනෙන්නේ නැහැ. හිතට කවදාවත් සැනසෙල්ලක් එන සිතිවිල්ලක් එන්නේ නැහැ. නිරේ අවුරුදු කෝටි 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 ප්‍රකෝටි ගාණක්. අන්න දුෂ්කරයි. සැපේ දුෂ්කරයි. ඇත්තම නැහැ. දැන් මිනිස්සු අපාය කියනකොට අපාය යන්නත් කවුරු හරි ඉන්දිපෑයේ කියලා කියනවා. උඹලා දිව්‍ය ලෝකේ පරිල්ල අපි අපාය යන්නම් කියලා. එහෙ ගියොත් එහෙම ආය මිනිස්සෙක් වෙනවා බොරු. ඒකයි මගේ බුදුරජාණන් වහන්සේ වදාලේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වැඩිය අමාරුයි. මේ නිරේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ ඉපදුන කෙනෙක් ආයෙ මිනිසෙක් වෙනවා කියන එක ලේසියෙන් මිනිසෙක් වෙන්නේ. ඒ නිසා මේ පායන අවුව පොඩි දෙයක් නිරී තියෙන ගිනි රස්නෙත් එක්ක. ඔයාලා කවුරු සීගිරිය දැකලා තියෙනවා? ආ ඒ පසෙක තැබේවා. උදුම්බර ගිරිය මේ දිඹුලාගල පර්වතය. දිඹුලාගල ගල් පර්වතයේ කෙනෙක් ඉරිදීෙන් හරි උස්සලා අපායේ ගින්දරට දැම්මොත් ඍජු ෆෝන් කෑල්ලක් උණු වෙනවා වගේ අපායේ ගින්දරට ගල් පර්වතේ උණු වෙනවා. එච්චර ගින්දරක් නිරේ තියෙනවා. එහෙනම් මේ පැතිවල තියෙන අවුරස්නේ සාමාන්‍ය දෙයක් නිරේ දුකත් එක්ක බලනකොට අපිට මේ ඇස් දෙක ඇරියට පස්සේ කොළපාට ගස් කොළම් පේනවා. නිරේ නිරිසත්තුන්ට ගිනිදළු විතරයි. අපිට මේ ඇස් වලින් බලනකොට මේ සුදු ඇඳගත්ත මිනිස්සු පේනවා. නිරේ පේන්නේ යමපල්ලෝ. පස්පව් දස අකුසල් කරලා අම්මා අප්පා ගානකට ගන්න නැතුව ඊළඟට තුනුරුවන් ගානකට ගන්න නැතුව හිතුවකේ ඉඳලා හිතන දේ කරලා තමන් විතරක් වැජඹෙන්න කල්පනා කරලා මේ සත්වයා මැරුණට පස්සේ නිරේ උපදිනවා. මිනිස්සෙක් වෙලා නම් ඉන්න තියෙන අවුරුදු 50කට නිරේ ආයුෂ කොච්චරද? ඉතින් ඒ නිසා අපාය දිහා කල්පනා කරලා අපාය ගැන හිතලා ඇඟට වැටෙන අවුරස්මිය පොඩි දෙයක් කියලා ඒක හිතෙන් දරා ගන්න ඕන. කුඹුරුත් එක හේන් එක ඔට්ටු වෙන්න වුණොත් එහෙම නිරේ දුක හිතලා ඒවත් දරා ගන්න ඕන. බේබදු මිනිස්සෙක් එක්ක පවුල් කණ්ඩ ලැබුණොත් ඊළඟට කටසැර බවලතෙක් එක්ක පවුල් කණ්ඩ ලැබුණොත් ඊළඟට නොසන්ඩාල දරුවෝ බිහි කරලා ඒ දරුවන්ගෙන් වද වේදනා විඳින්න ලැබුණොත් නිරේ යමපල්ලෝ ගැන හිතලා හිත හදා ගන්න ඕන.
අවුරුදු කෝටි ගණන් නිරේ යමපල්ලුත් එක්කත් ඉන්න සිද්ධ වෙනවනේ කියලා. මේක මොකද්ද කියලා. එක වේලක් වැරදුනාට, වේල් දෙකක් මේ වැරදුනාට, සමහරකට බඩගින්නේ ඉන්න සිද්ධ වුණාට ඒක අපි ඉවසා දරා ගන්න වෙනවා. නිරේ අවුරුදු කෝටි කෝටි ගණක් ඉන්න සත්වයා ඒ අවුරුදු කෝටි ගානටම ගිනිගත්ත යකඩ ගුලි ගිල්ලා මිසක්කා, ලෝදිය බිව්වා මිසක්කා, කවදාවත් කෑමක් කනවා කියලා එකක් නිරේ නිරිසතා නැහැ. දැක්කද? ඒ නිසා නිරේ අවුරුදු කෝටි ගණන් කෑමක් නැතුව ඉන්නවනේ කියලා. වේලක් වරදිනකොට, දෙවේලක් වරදිනකොට හිත හදාගෙන ඉන්න වෙනවා පින්වතුනි. අපිට ගොඩාක් දුක ඉවසන්න අමාරුයි. මේ දුක අපිට විතරයි කියලා හිතුවොත් එහෙම. ඒ නිසා සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාලා දුක් ඉවසන්ට මෙන්න මේ විදිහේ භාවන අරමුණක් ගන්න කිව්වා. ඒ තමයි මේ දුක විඳින තවත් අය ඉන්නවා, මීට වඩා දුක් විඳින අය ඉන්නවා කියලා හිතෙන් හිතන්න ඕන. දැන් ඔයාලගේ ගෙවල් වල ප්‍රශ්න ටික හිතට ගන්න. ඔය වාගේ ප්‍රශ්න, ඊට වඩා ප්‍රශ්න විඳගෙන මේ මනුස්ස ජීවිතේ ගත කරන මිනිස්සු ඉන්නවා. ඔයාලට විතරක් නෙවෙයි, සමහර අය හදුහුණියන් අන්නවින කොඩිවිඩ බන්ධන වලින් පීඩා විඳිනවා. ඒ වාගේ හිංසා වද බන්ධන වලින් පීඩා විඳින මිනිස්සු සත්වයෝ මේ මනුස්ස ලෝකේ ඉන්නවා. අපිට විතරක් නෙවෙයි, සංසාරේ අපි කාට හරි කොඩි විනයක් කරලා තිබුණොත් එහෙම මේ ජීවිතේ අපිට කොඩි වින වදිනවා කියන එක සිද්ධ වෙනවා. ආය අහක යන ඒවා වදිනවා, අහක යන හුණියන් වදිනවා. කවුරු හරි තවක් කෙනෙකුට පොල් ගෙඩියක් ගැහුවොත් සංසාරේ තමන්ට පලි වදිනවා සිය දහස් ගාණ. කාට හරි හුණියමක් කළොත් එහෙම තමන්ට හුණියන් වදිනවා සිය දහස් ගාණ. බේරෙන්න නම් බෑ. මම මේවා කිව්වේ පින්වතුනි ඉවසන්ඩ, දුක ඉවසන්ඩ, ගෙවල් වල ප්‍රශ්න ඉවසන්ඩ. ලේසි නෑ මේ සංසාරේ.